दिवी मग सारु करना देन गतयु तुते भूमा नैन पहन कुबुदुवना सार प्रभागिर सार प्रभागिर आई भवन सुबोदयसन प्रार्थना करना हम दिनाटम वेनदाटत् वडा पहुगिय दिन गणनाव पुरा सन्निवेदन विषय जनमाध्य विषय पिलिबंदव वडा पुलुल्व मे समाजे तुल कथाबहट लक्वेनट तरम अवस्थावक कारणावक उदावडा एतमै सन्निवेदन शेष्ट्रय तुल लांकीय जनमाध्य सन्निवेदन विशेषेष्ट्रय तुल वडा पुरोगामी इक्वनु अपे आचार्य एडविन आरिदास सूरिन्गे समुगेनीम එතුමා පිළිබඳව එතුමා කළ කී දේවල් ඒ වටිනාකම් පිළිබඳව බොහෝ සෙයින් කාලයකට පස්සේ වැඩි අවධානයක් මිනිසුන්ගේ හිතවල ආපහු මතුවෙන්න කතා බහට ලක් කරන්නට මේ සිද්ධ වුණු කාලය බවට පත් වුණා මේ පහුගිය දවස් ගණනාවම අපි ඒ කාරණාවත් නිමිති කරගෙනම වෙනදාටත් වඩා මාධ්‍ය කලාව පිළිබඳව ටිකක් වැඩිපුර අවධානයක් වටිනාකමක් දෙන වුණු වෙලාවක කතා කළ යුතුයම වැදගත්ම කාරණාවක් අද මේ විදිහට කතා බහට ලක් කරගන්නට සූදානමක් ඇති කරගත්තේ අද අපි කතා කරනවා නූතන මාධ්‍ය භවිතය සහ සමාජ වගකීම ගැන මෙහෙම කිව්ව ගමන් ඇත්තටම ඔබටත් හිතේ දහහක් දේවල් ඇති වෙනවා ඇති මොකද මේ ප්‍රේක්ෂකයෝ විදිහට ශ්‍රාවකයෝ විදිහට රසික පාර්ශවයෝ විදිහට මේ සමාජීය වගකීම ළඟ माध्य अतरण देवल पीडावट पत्नी सामजे जीवत्न मिनसुदीटोब इनसाउबत्मती मे मध्य भावित वडा यहाट गलायामक्तुन ये पहसु अति करगा अने पहसुट वेदिकावतमादी मे हदादेन्न बलापुरत्वाक्तेन्नी नूतन मध्य भावित सह सामज वगकीम पिलिबंधव पेहदिली कर देन्नट देन ए पिलिबंधव कथिकावतक අරඹමින් ඒ ඔස්සේ යම් ආචාර ධර්ම පද්ධතියක් ගොඩනගන්නට උත්සාහ කරන ඒ ක්‍රියාපිලිවෙතේ සක්‍රීය දායකත්වයක් ලබා දෙන කෙනෙක් ඒකම එතුමා ජනමාධ්‍ය සමාජ විද්‍යා හා දේශපාලන විශ්ලේෂකෙක් ජනසන්නිවේදනයේ විශේෂ පිළිබඳ බාහිර කතිකාචාරවරයෙක් ටවර් හෝල් රඟහල් පදනමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජාතික මාධ්‍ය පදනමේ ලේකම්තුමන් ෂඩ් ශාස්ත්‍රපතිවරයෙක් හර්ෂබී අබේකෝන් මහත්මයා අයිබෝන් ඔබතුමන්ට අයිබෝන් නුෂා මං හිතන්නේ මේ ඔබතුමා ජනමාධ්‍ය විෂය මුල් කරගත්ත කෙනෙක් නිසා ආචාර්ය එඩ්වින් ආරිදාස මහත්මයා ඇති කරන්න හදපු මේ රටේ වඩා යහපත් සංනිවේදන විෂය දැන් ඉතින් අපි ඉදිරියට යෑමේ වගකීම අපි හැමෝටම තියෙනවා ඒ වගකීම උරදරමින් යන කෙනෙක් විදිහට එතුමාවත් සිහි කරමින් අද අපි මාතෘකාවට එමු एडविन आरिदास मेत्तुमान अतरम श्रीलांकीय जनमाध्य कलावे अतरम हु प्राचेक एवगेम सन्निवेदन विषय मे विषय लोके प्रचलित वेन्नी हतलिस गणांगड़ी के युद्ध तेक्कतम सन्निवेदन तेन वेदगत्कम लोकेट दने संधा पुरोगामी वेन्नी विद्याचु गन्नावा पुरोगामीनो इन एक्केने तमे विल्बर शाम के लिए मंहितान्ने मे वचने भाविता कराट मंहितान्ने यम आंदोलन अट्नो वे अमेरिका कने लोके सन्निवेदन संधा यम सेवावक विल्बशाम आचार्यवरयागेन सिदुवेद श्रीलांकीय जनमाध्य कलावे पोषणे संधा एडविन आरिदास सूरिन्गेन अतिवेच्च सेव्यात अर विल्बशाम लोकेट सन्निवेदन हंदुन विषय हंदुनला देंड गत्त उत्साह वगेम श्रीलंकावे සංවේදන අධ්‍යාපනයේ ජනමාධ්‍ය අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට 1960 සිට ඔහු මිය යන තුර පසුගිය සතියේ සංවේදන විශේෂයේ හිටපු පුරෝගාමී කිටියා නම් ඒ පුරෝගාමී ප්‍රඥා එඩ්වින් ආරදාස අඳුරතුමන් මං හිතන්නේ ඒ පිළිබඳව මේ රටේ විශ්වවිද්‍යාල ශේෂ්ත්‍රයේ පවා විද්වතුන් තුල ඔහු පිළිබඳ තියෙන ඉතාමත්ම ගෞරවයක් හැමෝගෙම සර් හැමෝගෙම සර් ප්‍රථම ආචාර්යතුමන් එතුමා සංවේදන විශ්ය ගැන කතා කරනකොට අර අපේ පොඩි මේ තිනවනේ මේ ගැටලුවක් ලෝකේ විද්වතුන් කිව්වම ඒක හරි ඉහළයි අපේ විද්වතේ කිව්වම ඒක දෙතුන් පාර හිතන්න අපි පුරුදු වෙලා තියෙනවා ආචාර්යතුමාන් ගැන කතා කරමින් බොහොම ගෞරවයෙන් සිහි කරමින් මොකටද මේ නූතන මාධ්‍ය භාවිතයක් සමාජ වගකීමක් එහෙම මාධ්‍ය භාවිතයේ තුල තිබිය යුතුද ඒ ඇයි
ඇතෙම මේ මේ මාතෘකාව පිළිබඳව ශ්‍රී ලංකාවටත් අලුත් දෙයක් නෙවෙයි. ඒ කියන්නේ සමාජ වගකීම් කියන පිළිබඳ සංකල්පය කියන්නේ සංවේදනයේ ජනමාධ්‍ය විෂය ආරම්භ වෙච්ච යුගයේ පටන් 1922 23 කාල පරිච්ඡේදය තමයි පුවත්පත් කලාව සම්බන්ධව මූලික කරගෙන ඇමරිකාවේ විශේෂයෙන්ම මේ මේක අධ්‍යයනය කළ යුතු විෂයක් බවට පත්වන්නේ. අධ්‍යයනය කළ යුතු විෂයක් බවට පත් වෙලා 1940 ගණන් වල මේක ලෝකෙ ප්‍රචලිත වෙනවා. 1960 විතර වෙනකොට මේක ස්ථාවර විෂයක් බවට පත් වෙනවා. කියන්නේ ඒත් එක්කම ජනමාධ්‍ය බහුලීකරණයක් වෙලා, කියන්නේ ජනමාධ්‍ය ව්‍යාප්ත වීම සමග ජනමාධ්‍යවේදියාගේ සමාජ භූමිකාව, ඒ සමාජ භූමිකාව තුළ ඔහුගේ තියෙන වගකීම, අනෙක් ශේෂයන් අභිභාගීය මහා වගකීමක් තමයි ජනමාධ්‍යවේදියෙකුට හිමි වෙන්නේ. මොකද ඔහු තමයි මේ සමාජයේ පෙර ගමන් කරුවා. සමාජයේ පෙර ගමන් කරුවා, සමාජයක් නිර්මාණය, සංස්කෘතියක් නිර්මාණය කරමින් මානව සංහතිය, ඒ කියන්නේ මානව ශිෂ්ටාචාරයේ යම්කිසි බාහිර දූර කාර්යයක් සමාජය වෙනුවෙන් ඉටු කරන ජනමාධ්‍යවේදියාගේ සමාජ වගකීම කෙනෙක් කිසිසේත්ම අපිට අමතක කරන්න බෑ. ඒ කියන්නේ අපි සමාජයේ විවිධ සංස්ථා තියෙනවා, දේශපාලන සංස්ථා, අධ්‍යාපන සංස්ථා, සමාජ සංස්ථා, මෙතෙන්දී ජනමාධ්‍යවේදියන්නේ සියලු සංස්ථාවලට වඩා ඉහළින්. ඒ නිසා ඔහු දැනුවත් භාවයේ සමාජ ගුරුවරයෙක්, සමාජ මණ්ඩපයක්, සමාජ ආරක්ෂකයෙක්, අපේ ආරක්ෂකයා ජනමාධ්‍ය. ඒ නිසා අපේ ජනමාධ්‍යවේදියා කියන්නේ අපි සියලු දෙනාටම වඩා දැනුම් සම්භාරයක්, වගකීමක් ඇතුව යම්කිසි ආචාර ධර්ම පද්ධතියක් තමා තුළ නිර්මාණය කර ගැනීමෙන් සමාජයේ අමතන්නෙක් බවට තමයි, සමාජයට කතා කරන්නෙක් බවට තමයි පත් වෙන්නේ. ඒ නිසා ඔහුගේ සමාජ වගකීම කියන එක නූතන ජනමාධ්‍ය භාවිතාවේදී පමණක් නෙමෙයි, මේ ආරම්භක විශේෂ සිටම ඒ සමාජ වගකීම ඔහු සතුයි. ඒ නිසා ඒ මතක් කරගෙන ඒ යම්කිසි විධිමත් ක්‍රමවේදයක්, යම්කිසි රාමුවකට, මේක යම්කිසි නීතිමය පද්ධතියක් උඩ සකස් කිරීමක් නෙමෙයි සිද්ධ විය යුත්තේ. ඒ අපේ වෘත්තිමය භාවය තුළ අප විසින් සකස් කරගත යුතු මෙවලමක් කියන එක තමයි මේ සමාජ වගකීම කියන එකෙන් අදහස් කරන්නේ. දැන් ඔක කාලයක් තිස්සේ හර්ෂ මහත්මයා කතා කරනවා. මෙහෙම විය යුතුයි, මේක කළ යුතුයි, එහෙම කාරණා පිළිබඳව හුදකලාව තැන් තැන්වල, බොහෝ තැන්වල කතා බහ කරමින් ඉන්නවා. නමුත් මේ ආචාර ධර්ම ගැන කතා බහ කරනකොටම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක මේ නිදහස අහිමි කිරීමක්ද? මෙන්න මේ කාරණා දෙකේ වෙනස කොහොමද අපිට පැහැදිලි කර දෙන්නේ? ඇත්තෙන්ම දැන් අපිට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ගත්තහම අපිට ඕනම ආකාරයෙන් පූර්වාදර්ශ ලෝක ජනමාධ්‍ය භාවිතය තුළ, මොකද මේ ජනමාධ්‍ය භාවිතය කියන එක මහා ප්‍රචලිත වෙච්ච විෂයක්නේ. එවැනි දැවැන්ත මාධ්‍ය සංවිධාන, දැවැන්ත මාධ්‍ය කරුව, ඒ කියන්නේ ලෝකයක් මෙහෙවන මට්ටමට ජනමාධ්‍ය ප්‍රබල වුණාම ඕන තරම් ලෝකෙන් උදාහරණ ගත්තාම එහි තියෙන්නේ පොදු ප්‍රමිතිකරණයක් මිසක යම්කිසි රටකට ආවේනිකු. අපි දන්නවා ජනමාධ්‍ය විදි ගත්තාම ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක පරිපාලන රටා තියෙනවා. ඒ කියන්නේ ඒක යම් යම් ආණ්ඩු ක්‍රමයන් තියෙනවා. ඒ ආණ්ඩු ක්‍රමයන් තුළ ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න පුළුවන්, ප්‍රජාතන්ත්‍රවාදී නොවන වෙන්න පුළුවන්, නිදහස අහිමින දේවල් වෙන්න පුළුවන්, නිදහස ආරක්ෂා කරගන්න සටන් කරගත්තු සමාජ ක්‍රමයක් වෙන්න පුළුවන්. හැබැයි ලාංකීය සමාජ ක්‍රමය තුළ ගත්තාම අපිට ප්‍රජාතන්ත්‍රවාදී අධ්‍යක්ෂින් තියෙන ආසියාවේ පළවෙනි හොඳම රටක් බවට, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ගත්තම් පාලන තන්ත්‍රවල ඉතාමත්ම ශක්තිමත්ම පූර්වාදර්ශයක් ගත හැකි පාලන ක්‍රමයක් තමයි ශ්‍රී ලංකාවේ තියෙන්නේ. ඒ නිසා අපිට නිදහස කියන එක අපිට අපි බුද්ධි විඳීම දෙයක්. ඒ නිසා එතනදී මේ රාජ්‍ය ව්‍යුහයක් තුළ, ආණ්ඩු ක්‍රමයක් තුළ නිදහස, ඒ කියන්නේ එහෙම ජනමාධ්‍ය තුළ කොටු කිරීමක්, නිදහස අහිමි කිරීමක්, පාලනය කිරීමක් කියන එකක් අදහස් වෙන්නේ නැහැ. ඒදී වැදගත් වෙන්නේ වෘත්තිමය පොදු පිළිගැනීමක් තුළ අපි විසින් අපේ වෘත්තිමේ තියෙන වටිනාකම, ගෞරවය අපි සුරක්ෂිත කර ගැනීම සඳහා ඒ වෘත්තියේ යෙදී සිටින, නියලී සිටින අයගේ වගකීමක් මිස ඒ රාජ්‍යත් ව්‍යුහයක් තුළ, රාජ්‍ය ක්‍රමවේදයක් තුළ විසින් ගොඩනගන, ඒ කියන්නේ සකස් කරන ලද දෙයක් විය යුතු නැහැ. ඒ නිසා ඒ පිළිබඳව තියෙන වැටහීම තමයි මෙහි තියෙන යම්කිසි පසුගාමී චින්තනයක් තියෙනවා. මේ පෙරටුගාමී අදහස් වලට වඩා පසුගාමී යම්කිසි තැනක අපි හිරවල ඉන්නවා නම්, ඒ හිරවල ඉන්නේ ඒ අය අර්ථකථනවල තියෙන නිවැරදිව සංනිවේදනය නොකිරීමේ දුර්වලතාවයක් මිස, ඒ කියන්නේ රාජ්‍යට මැදිහත් වී ජනමාධ්‍යවේදීන් හෝ ජනමාධ්‍ය නිදහසට යම්කිසි ආකාරයෙන් පාලනය කිරීමක් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් මේ වර්තමාන ක්‍රමය තුළවත්, අපි පසුගිය කාල පරිච්ඡේදය තුළවත් එහෙම රාජ්‍යයට උවමනාවෙන්ම ජනමාධ්‍යයක් පාලනය කිරීම සඳහා කිසිදු අවශ්‍යතාවයක් නැහැ. දැන් වාර්තාකරණය සහ තොරතුරු ලබා දීම ගැන සඳහන් කරනකොට ලියන්න පුළුවන් වෙච්ච පමණින්, මේ ඇහෙන් දැක්ක පමණින්, ඕක කනින් ඇහූ පමණින් වාර්තා කරන්න ගියොත් ඒක රටකට හරි ප්‍රශ්නයක් වෙනවා. දැන් ඔය ගැටලු දැන් මේ රටක් විදිහට අපි මුහුණ දෙමින් ඉන්නවා. ඒ නිසා මේ දැන් ඔය සමාජ වගකීම ගැන කතා කරනකොට අපි එදා පටන් ගත්තොතින් අද මේ කාලේ වගේ වෙනකොට ඒ සමාජ වගකීමට මොකද උනේ මාධ්‍ය කරුවාගේ?
नूतन जनमाध्य भावित यम किसी केंद्र स्थान पेमिल सिटीन अवस्था वक विशेष हेटगण विषय समाजे जीवत्तने मिनिस्सु विधि हेते पुद्गलयो विधि हेते
ඔබට තමයි ඒ කාරණාව ටිකක් තදින් කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. මොකද මෙහි හැම ප්‍රතිඵලයක්ම අපි හැමෝම භුක්ති විඳිනවා. ඒ භුක්ති විඳින පාර්ශ්ව විදිහට ඔබට පුළුවන් මේක ගැන විවෘතව කතා බහ කරන්න. මේ හැබැයි ඒ තැන්වලදී අපි මේ වැඩසටහනේ සහ ජාතික ගුවන්විදුලි ප්‍රමිතියත් රැකගෙන මේ අපි පෞද්ගලික නම්ගම් වලට නොගිහින් අපිට කොතනද වැරදුනේ කොහොමද මේ කාරණා අපි හදාගෙන ඉස්සරහට යන්න ඕනේ කියන කාරණා විතරක් අපි කතා කරමු. මේ මාධ්‍ය භාවිතය ගැන කතා බහ කරනකොට නැත්නම් ඔබෙන් යම් කිසි විදිහේ ඔබ විඳින අත්දැකීම් ඔස්සේ සමහර නම්ගම් භාවිත වුණොතින් ඒක අපේ වැඩසටහනට ගැලපීමක් නොවෙන්නට පුළුවන් කම නිසායි ඒ මතක් කිරීම සිද්ධ කරේ. එහෙමනම් අපිට කෙටි විරාමයක් ඕමනයි. මේ විරාමයෙන් අනතුරුව අපි ඔබවත් එකතු කරගෙන මේ කතා බහේ ඉස්සරහට යමු. මද කඩිති රැවුතාව වැහි කාලේ පින්නා මග නො මග නොවැටි යන තාලේ තිපි කිරිතේ වූ තිලයිනි උඩුමාලේ අපේ ගුරු හිස් බව වෙනුවට පිරුණු බව සමාජයේ ඇති වෙනකොට තමයි රටකට ඉස්සරහට යන පහසු වෙන්නේ. ඔන්නෝයි පිරුණු බව මේ රට තුල සමාජයක් තුල ගොඩනගන්න මහා දායකත්වයක් ලබා දෙන ලොකු පිටිවහලක් වෙන්නේ මේ මාධ්‍ය
ඔය මාධ්‍ය භාවිතය තුළ ජනමාධ්‍යද ඒකම නූතන මාධ්‍යද මේ හැමදේම වඩා හරි විදිහට නිවැරදි තැනක නිවැරදි වේදිකාවක අපට රඳවා ගන්නට පුළුවන්කම ලැබුණොත් අර කලින් කිව්ව කාරණාව රටක ලෝකයක සමාජයක පිරුණු මිනිස්සු ඇති කරගන්න එක අපහසුවක් නැහැ. අන්න ඒ නිසාම තමයි මේ සමාජ වගකීම හඳුනාගත යුතු වෙන්නේ. මේ මාධ්‍ය භාවිතය තුළ අපි ඒ කාරණාව පිළිබඳව කතා කරන්න මේ ඔබටත් ආරාධනා කරේ. අද මැදිරියේ ඉන්න හර්ෂපි අබේකෝන් මහත්මයා හර්ෂපි අබේකෝන් මහත්මයාත් සමග මේ කතා බහ තුළ අපි ඇරඹුමක් ගත්තා. ඒ ඇරඹුම තුළ දැන් ඔබතුමා එක්තර අවස්ථාවක කිව්ව කතාවක් තමයි මේ වරලත් ජනමාධ්‍යවේදීන් පිළිබඳව. දැන් මේ කාරණාව පිළිබඳව ටිකක් වැඩිපුර කතා කරනවා වරලත් බව. මොකද්ද මේ කාරණාවේ තියෙන මේ විශේෂත්වය? ඇත්තෙන්ම දැන් අර වෘත්තීය ප්‍රමිතිකරණයට ලක් වුණාම විශේෂයෙන්ම ඇයි මේ ජනමාධ්‍ය වේදියා කියන එහි වෘත්තිමය භාවය පිළිබඳව නූතන ශ්‍රී ලාංකික භාවිතය තුළින්ම කතා කරනකොට මේ යම්කිසි ඔහුගේ වටිනාකම අහිමි කිරීමක් දක්වා පරිවර්තනය වෙලා තියෙනවා කියන එක තමයි මම පෞද්ගලික විශ්වාස ගන්නෙ. මොකද ඔහු ඇත්තටම බොහොම නිපුණතාවෙන් දැන් ඉන්නවා. විශේෂයෙන්ම දැන් මේ රටේ අපි අර 1959 60 ආරම්භ කරපු ජන විඥාපනය ජන සම්නිවේදනයේ විශේෂ විශ්වවිද්‍යාල මට්ටමින් අද නූතන භාවිතයන් එක් ගත්තාම ආචාර උපාධියක් දක්වා එය ඉතාම දියුණු මට්ටමකට වෙත්තිනවා. සාමාන්‍ය ගත්තොත් එහෙම සාමාන්‍ය උපාධියකින් එහා ගිහපු ජනමාධ්‍ය වෘත්ති ඩිප්ලෝමා, ඒ වගේම ශාස්ත්‍රපති ජනමාධ්‍ය මේ 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 උපාධීන්, ඒ වගේම දර්ශනපති දර්ශන සූරි මේ මට්ටමකට ලංකාවේ පරිවර්තනය වෙලා තියෙනවා ජනමාධ්‍ය විෂය නැත්තම් ජන සම්නිවේදන විෂය. ඒ නිසා වර්තමානයේ ජනමාධ්‍යවේදීන් බොහොමයක්ම ඒ වෘත්තිමය භාවය තුළ ඔහුගේ ප්‍රායෝගික ජනමාධ්‍ය භාවිතය වගේම ඔහුට ශාස්ත්‍රීය විදිහටත් විශ්වවිද්‍යාල මට්ටමින් ඉහළ උපාධිය තියෙන පිරිස. අනේ කාරණාව හරි වැදගත් වෙනවා. දැන් බොහෝ දෙනෙක් හිතනවා ඔය මේ දැනුම එකතු කරගත්ත, ඒ කියන්නේ ඔය විෂය දැනුම හැදෑරීමෙන් විතරක් මේ මහා මේ ජනමාධ්‍යවේදීක බවට පත් වෙන්න පුළුවන් කියලා. ඔය ප්‍රායෝගික බව කියන එකත් හරි වැදගත් වෙනවා නේ එතනදී. නැහැ, ඒ දෙකම තියෙන මාධ්‍ය පිරිසක් ලංකාවේ විශාල පිරිසක් ඉන්නවා. එතකොට ඒ ඇයට නිසි වටිනාකමක් ලැබෙන්න ඕනේ. සාහිතික විතරක් එකතු කරගෙන වැඩක් නැහැ. නෑ, ඔහුට වටිනාකමක් ලැබෙන්න ඕනේ. ඒ නිසා ඒ වටිනාකම අද ශ්‍රී ලංකීය සමාජ ක්‍රමයේ තුලම උසස් අධ්‍යාපන ආයතන තුල වගේම ප්‍රායෝගික ජනමාධ්‍ය භාවිතයේදීත් ඔහු ඉතාම නිපුණ මාධ්‍යවේදියෙක් ඉන්නවා. මෙහෙම බහුතරයක් ඉන්න මාධ්‍ය වෘත්තියක ඇතම් පිරිස් ඉන්න පුළුවන් ඒහා සම නොවන නමුත් බහුතරයක් ශ්‍රී ලංකාවේ අපි සතුටු වෙන්න ඕන අපේ මාධ්‍යවේදීන් ඉතාම ඉහළම තැනක ඉන්න වෘත්තිමය භාවය සහ කුසලතාවය අතින් වගේම ශාස්ත්‍රීය අධ්‍යාපනය තුලත් ඔවුන් පරිපූර්ණ පිරිසක්. එවැනි පිරිසකට වරලත් භාවයක් ලබා ගැනීමේ තියෙන බාධාව කුමක්ද? ඒ නිසා ලෝකයේ ගත්තොත් එහෙම අපි විවිධ වෘත්තින් වලට අපි විශේෂ ගෞරවයක් තියෙනවා. අපි ගත්තොත් නීතිඥ වෘත්තිය, වෛද්‍ය වෘත්තිය, අධ්‍යාපනඥයෝ, මේ සියලු අපි ගත්තොත් විශ්වවිද්‍යාල ආචාර්යවරු, මහාචාර්යවරු, ඔවුන් සියලු දෙනාම ප්‍රමිතිකරණයක් තියෙනවා. එසේනම් මාධ්‍යවේදියා පමණක් ඇයි ප්‍රමිතිකරණයකට ලක් නොවී ඔහුට අර තියෙන සමාජ වටිනාකම, ගෞරවයේ වෘත්තිය වටිනාකම දෙන්න බැලි වෙන්නේ? ඒ නිසා මම හිතනවා මේ 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 කාල පරිච්ඡේදයේ ඔහුගේ ඔහුගේ තියෙන නිපුණතාවයට යම් වටිනාකමක් එක් විය යුතුයි. ඔහුගේ වෘත්තිමය භාවයට ඒ වරලත් භාවය කියන එක, ඒ කියන්නේ ඔහුට ඔහුගේ සමාජ පිළිගැනීමේදී ඔහුට යම් කිසි ගෞරවයක් හිමිනවා නම් ඒ ගෞරවයම ලබා දිය යුතුයි. ඒ සඳහා සමාජ කතිකාවක් මේ වෙනකොට නිර්මාණය වෙලා පවතින විශ්වවිද්‍යාල මට්ටමින්, ඒ වගේම රාජ්‍ය මට්ටමින්, ජනමාධ්‍ය සංවිධාන හරහා මෙහෙම කතිකාවක් තියෙන වෙලාවක මම හිතනවා මේ හොඳම අවස්ථාව තමයි අර එඩ්වින් ආරියදාස සූරින්, ඒ වගේම 1972 සිට ජනසන්නිවේදන විෂය කැලණි විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කළ අද ශ්‍රීපාලි මණ්ඩවේ දක්වා ජනමාධ්‍ය වේදේම හදාරන ශාස්ත්‍රපති අපි ගත්තොත් දර්ශන සූරි, දර්ශනපති මෙවැනි මට්ටමකට පරිවර්තන තියෙන වෙලාවක මේ සමාජ කතිකාවේ ඇත්තෙන්ම ජනමාධ්‍ය වේදයාගේ ඔහුට තියෙන පිළිගැනීම සහ ගෞරවය ලබා දීමට හොඳම අවස්ථාව මේක. ඒ නිසා ඒ සංවාදයට එක්තු වෙලා ඒ සංවාදයේ තුලින් අපිට හිමිතන අපි ලබා ගත යුතුයි කියන සමාජ කතිකාවක් අද නිර්මාණය වෙලා තියෙනවා. ඒතර නූතන මාධ්‍ය භාවිතයට ගියොතින් හර්ෂබි අබේකෝන් මහත්මයා ඔබතුමා ඒ කාරණාව කොහොමද අපිට පැහැදිලි කර දෙන්නේ? ඇත්තවශයෙන්ම කියනවනම් දැන් මෙහෙමයි. දැන් මේ වන විට අපේ රටේ යම්කිසි ජනමාධ්‍ය භාවිතාවේ සහ මේ ජනමාධ්‍ය විසින් සිදු කරන කාර්යභාරයන් පිළිබඳ විවේචන නැතුවා නොවේ. විවේචන තියෙනවා ජනමාධ්‍ය භාවිතාවේදී. එහි වගකීම වෘත්තිමය සංවිධානයකට හෝ වෘත්තිමය වශයෙන් ගොනු වෙච්ච යම්කිසි ආකෘතියකට කතා කරන්න බැරි එහාගේ පුද්ගලිකත්වයක් තමයි අද රටේ ජනමාධ්‍ය තුළ අර වෘත්තිමය භාවයේ අර පසුගාමීත්වය තුළ මතුවෙලා තියෙන එකදේ තමයි මේ ජනමාධ්‍ය යම්
යම්කිසි පුද්ගලික මේ 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 රාමුකට කොටු වෙලා තියෙනවා. ඒ කියන්නේ අර වෘත්තිමය භාවය තුළ සංවිධාන ව්‍යුහයක් තුළ අර වගේ ප්‍රමිතිකරණයක් තුළ කතා කරන වෙනුවට පෞද්ගලිකව ජනමාධ්‍ය වේදේ පිළිබඳ අර්ථ දක්වා ගැනීමක් තමයි තියෙන්නේ. ඒක හිත ඒක ඇත්තම මේ වර්තමාන සමාජ ක්‍රමයට එතරම් හොඳ දෙයක් නෙවෙයි. මොකද යම්කිසි වෘත්තියක් ඒ කියන්නේ විතාම වැදගත් මේ රටේ සමාජ පරිවර්තනයකට මේ රටේ සමාජ සංස්කෘතියක් ඉදිරියට ගෙන යාමට ඉවහල් වෙන ජනමාධ්‍ය වේදියා පෞද්ගලිකව අර්ථ දක්වා ගතිය තු නැහැ. ඔහු ඇවිල්ලා යම්කිසි කුලකයකට අයිති පිරිසක්. ඒ කුලකය ඉතාමත්ම ප්‍රමිතිකරණයකින් වෙන්න ඕන. ඒක තියෙනවා. නමුත් ඒ අතර එහා ගියපු අතලොස්සක් අතර තියෙන යම්කිසි ක්‍රමවේදයේ තියෙන දුර්වලතාවයක් නිසා ජනමාධ්‍ය විවේචනය වෙනවා. එනස ඒ වෙලේ විවේචනය වීම තුල අද ගත්තොත් එහෙම පුවත්පත් කතු වරුන්ම සමාජ මාධ්‍ය භාවිතාව තුළ යම්කිසි අවභාවිතාවන් වෙනවා කියන එක යම්කිසි විවිධ මාධ්‍ය භාවිතාවන් තුළ අවභාවිතාවන් වෙන එක ගැන අද වෘත්තීය වේදීන්ම ඒ කියන්නේ පුවත්පත් කතු වරුන් පුවත්පත් කලාවේදීන් මාධ්‍ය වේදීන් කතා කරන ඇයි මේවා මෙහෙම වෙන්න ඉඩ දෙන්නේ? එතකොට එහෙමනම් අද ඒක පෞද්ගලිකව ඊට මැදිහත් වීම සඳහා ජනමාධ්‍ය වේදික ඉදිරිපත් වෙන්නේ නැහැ. එවැනි දෙයක් සමාජයට අහිතකර දේවල් පාලනය කිරීම සඳහා ජනමාධ්‍ය වේදියාගේම සංවිධාන ව්‍යුහයක් තුළ තමයි වෘත්තිමය භාවයක් තුළ තමයි සමාජ කතිකාවක් නිර්මාණය වෙන්න ඕනේ. රජයේ වුණත් ඇත්ත වශයෙන්ම ඍජුව කැමති නැහැ රජයක් කුමන ආකාරයකින් හෝ මාධ්‍ය වේදියාගේ කාර්යභාරය සම්බන්ධයෙන් මාධ්‍ය වේදියාට උපදෙස් දෙන්න. එහෙම එකක් අපි නිරීක්ෂණය වෙනවා. ඉතින් රජයේ වුණත් ඍජුව මැදිහත් වෙන්නේ නැහැ. එහෙමනම් විය යුත්තේ කුමක්ද? ජනමාධ්‍ය වේදියා විසින්ම ඒ තමාගේ වෘත්තිය ප්‍රමිතිකරණය සඳහා යම් යම් පුද්ගලයන්ට අවභාවිතා කිරීමට ඉඩ නොදී මේ සමාජ මහා මාධ්‍ය තමන්ගේ ආරක්ෂාව නැත්නම් තමන්ගේ ගෞරවය ආරක්ෂා කිරීමට මාධ්‍ය වේදියාම පෙරටා යුතු තත්ත්වයක් තමයි දකින්න ලැබෙන්නේ. කොයි කුලකේ හිටියත් මේ අවසානයේ ඔබ වග කියන්නේ මේ රටට මේ ලෝකෙට. එනිසා මේ වගකීම හඳුනා ගන්න තමයි අපි මේ උත්සාහ කරමින් ඉන්නේ මාධ්‍යයේදී. දැන් ඉතින් එමෙතුමකට ඉඩ කඩ හදා දෙනවා. ආයුබෝවන් සුබ දැස්සනක්. ආයුබෝවන් කතා කරන්න ඔබතුමාගේ නම කියලා කතා කරන්නේ මාධ්‍යම් කුලසිරි කියලා. ඇත්තම මේ අපේ මහත්මයා අදතුමා කියන කතාව ඇත්ත. අද තක්සේරුවක් නැහැ අපේ ප්‍රවීණ මාධ්‍යන්ට මාධ්‍ය වේදීන්ට. ඉතින් අපි මේ වගේ අවස්ථාවකදී මිය ගියාට පස්සේ තාමත්ම උදාරුවෙන් ගොඩාක් දේවල් කතා කරනවා. ඇත්තම මිනිස්සු තුළ අපි වගේ තුළ තියෙනවා මේගොල්ලන් ගාව භක්තියක්. ඇත්තම මේ අය මේ විදිහට කතා කරනවට වඩා මේ මහත්මයා කියපු විදිහටම මේගොල්ලන් වෙනුවෙන් අසුපුවක් ඉදි කරන්න ඕන මීඩියාට පස්සේවත් මේ රජය මොනම රජයකට වුණත් ඒක ඇතිවෙන්න ඕන. තවම අපේ මහා ගාන්ධාරියට අසුපු ඉදි කරන්න කිසිම සැලසුමක් නැහැ. ඒකින්ද අපි අර මතක් කරන මේ වෙලාවේ WDA මැදව සෝරින්ගි ඒ වගේ මෙතුමත් මේ මියගේ අපේ එඩ්වින් නාරිදාස සූරින්වත් ඉතින් මෙහෙම කතා කරලා මේ මහත්මයා කියන මේක අර්ථ දැනගන්න ඕන මුළු ජන සමාජයම මුළු වගකීම් යුත්තෝ මේක අර්ථය දැනගන්නවා. මේක මේ වගේ මිනිස්සුව සුරකින්න අර ගීතේ කිව්වා වගේම උඩුමහලේ බලන් ඉඳලා හරියන්නේ නැහැ. ඒක ඒ පෙන්වන්න ඕන හැම දිනටම කිහිල්ල ආචාර කරන්න ගෞරව කරන්න තැනක් බිහි කරන්න අඩිතාලම කරගන්නවා. ඒක උද්‍යානක් හැටියට ඒ කියන්නේ ඒ වෙනම බිහි කරලා යන්න ඕන තැනක් අදම නිර්මාණය කරගත්තොත් හොඳයි කියලා තමයි මගේ අදහස. බොහොම ස්තුතියි. ස්තුතියි මේ කොළසිරි මහත්මයා. මේ හර්ෂ මහත්මයා ඔව් ඇත්තෙන්ම මේ විෂය අපි තේරුම් ගත යුතු දෙයක් තමයි. බොහොම අය හිතනවා ජනමාධ්‍ය කියන්නේ සරලයි කියන එක. සරල විෂයක් මේක. ඕනම කෙනෙකුට මේ විෂයට අවතීර්ණ වෙන්න පුළුවන්. ඕන කෙනෙකුට මේක පරිහරණය කරන්න පුළුවන්. මේකේ ඇත්තම එහි තියෙන අර ජනප්‍රියභාවය එහි තියෙන ප්‍රබලතාව නිසා මේකට ආකර්ෂණය වැඩි මේ විෂයට. හැබැයි මේක එවැනි ආකර්ෂණයක් තිබුණ පමණින්ම පරිහරණය කළ යුතු විෂයක් නෙමෙයි ජනමාධ්‍ය කියන එක. ඒ නිසා අපි සමාජයට කියන්න ඕන ඒ වගේම වගකීම්ත්තන්නත් කියන්න ඕන මේ විෂය ගැඹුරු නිරීක්ෂණය කරගන්න. මේ හුදෙක් සාමාන්‍ය විෂයක් නෙවෙයි. විශේෂ විෂයන් තියෙනවා. ලෝකේ රාජ්‍ය පරිපාලනය ගත්තත් සමාජ ක්‍රමයන් වල ගත්තත් විවිධ විෂයන් වල තියෙන වටිනාකම් තියෙනවා. ඒ එවැනි වටිනාකමක් තියෙන විෂයක් තමයි ජනමාධ්‍ය. ඒ නිසා මේක භාවිත මේක හුරුවෙන් කරන්න පුළුවන් විෂයක් නෙවෙයි. මේක අධ්‍යයනය කරන්න ඕන. ඒ වගේම අධ්‍යයනය කරන ගමන්ම ඒ සඳහා Tamanට කුසලතාවයන් තියෙන්න ඕන. ජනමාධ්‍ය වේදිකාවක් වීමට එක නිර්ණායක පමණක් නෙවෙයි. ඒ නිසා අපි ඇසු පිරු තැන් ඇති ජනමාධ්‍ය වේදින් අපි විශේෂයෙන්ම මාර්ටින් වික්‍රමසූරින් ගත්තත් ඒ වගේම මහාචාර්ය
රජවීර සරච්චන්දයන් ගත්තත් ඒ වගේම අපේ එඩ්වින් ආර්දාස මැතිතුමන් ගත්තත් මහාචාර්ය ජේ.බී. දිසානායකයන් ගත්තත් මෙවැනි චරිත එක දවසකින් බිහිවන චරිත නෙවෙයි. ඒ නිසා මේ ජනමාධ්‍ය විෂය කියන එක ඉතා ගැඹුරුයි, ඉතාම පළල්. ඒක පාලනය කිරීම සඳහා අපිට ලෝකේ කොහෙවත් නැති, විශේෂයෙන්ම ගත්තොත් එහෙම අපිට රාජ්‍ය පාලනයෙන් විශාල අනුග්‍රහයක් තියෙන වෙනම ජනමාධ්‍ය අමාත්‍යංශයක් පිහිටවල තියෙනවා. මේ අමාත්‍යංශ පිහිටවල තියෙන මේ රටේ ජනමාධ්‍ය වේදින් වෙනුවෙන් ඒ වගේ මේ ජනමාධ්‍ය සංස්කෘතිය යහපත් ගුණාත්මක ජනමාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීමට ඒ එවැනි අමාත්‍යංශයක් තියෙන්නේ. විශේෂයෙන් ගත්තත් එහෙම ලෝකේ අනිකුත් ආකෘති නැහැ එහෙම රාජ්‍ය අමාත්‍යංශයක් මට්ටමට වෙන් කරගෙන. බොහොම රටවල අපි ගත්තොත් එහෙම 1900 අපි ගත්තොත් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ අර බ්‍රිතාන්‍ය සම්ප්‍රදායකත් එක්ක ලැබිච්ච යම් යම් හොඳ දේවල් එක්ක තමයි මේ වෝ ඉන්ෆෝමේෂන් සෙන්ටර් එක ඒක පරිවර්තනය වෙලා තොරතුරු දීමේ මධ්‍යස්ථාන ඒ වගේම රාජ්‍ය අනුග්‍රහය ඊට පස්සේ අමාත්‍යංශ මට්ටම දෙපාර්තමේන්තු මට්ටම් වලට ඇවිල්ලා හොඳ ප්‍රවණතාවයක් ශ්‍රී ලංකාවේ ඇති වෙලා තියෙනවා. නමුත් අපි මේකෙන් හරි දේ ගත්තද මේ අවුරුදු 70 තුළ කියන එක ප්‍රශ්න කරන්න වෙනවා. මොකද ඇත්ත වශයෙන්ම කියනවා නම් ලෝකයේ ප්‍රබල නිදහස් ජනමාධ්‍ය ක්‍රියාත්මක වන ඒ කියන්නේ යුරෝපීය මොඩල් එක තුල පවා ආකෘතිය තුල පවා මේ රාජ්‍ය මැදිහත් වීමක් මත ජනමාධ්‍යවේදියාගේ සුභසාධනේ ජනමාධ්‍යවේදියාගේ අධ්‍යාපනයේ ජනමාධ්‍යවේදියාගේ ඉදිරි අනාගතයේ වෙනුවෙන්ම අමාත්‍යංශයක් තියෙන රටක් විදිහට ශ්‍රී ලංකාව ගත්තාම මීට වඩා ජනමාධ්‍යවේදී උනන්දු වේතු වේ කියන එක තමයි මගේ පෞද්ගලික අදහස. මොකද සමහර අය අපි දැන් බුද්ධ ශාසන අමාත්‍යංශය ගත්තොත් එහෙම ලෝකේ තේරවාදී නිර්මල තේරවාදී බුදුදහම තුල තියෙන රටවල් පහක් විතර. ඒ තුලින් බුද්ධ ශාසන අමාත්‍යංශයක් තියෙන ශ්‍රී ලංකාව. හැබැයි අපි බෞද්ධ විදිහට 173ක් විතර ඉන්න රටක සමහර විට ඇයි මේ අමාත්‍යංශය තියෙන්නේ කියන එක සමහරට බෞද්ධයෝ වටහාගෙන නැහැ. ඒ වගේ තමයි මෙන්න මේකත්. ඒ නිසා අපි අපේ ප්‍රමිති අපේ ගුණාත්මක සංවර්ධනයක් ඇතිකරන්න ගුණාත්මක වර්ධනයක් ඇතිකරන්න මේ රටේ මහ ජනතාවට ප්‍රතිලාභයක් අත්පත් කර දෙන්න. මේක ඉතා වැදගත් දියුණු විශයක්. ඒක විද්‍යාත්මකයි. ඒ නිසා එය සරල විදිහට භාවිතා කිරීමට හැමෝටම ඉඩ නොතිය. දැන් ඉන්දියාවේ ගත්තොත් එහෙම ආචාර්යවරෙක් මහාචාර්ය කෙනෙකුට වුණත් ඒ විෂයට එයා පරිපූර්ණ නැත්නම් ඒ විෂය සුදුසුකමක් නැත්නම් ඌට පත්‍රයක ලියන්න බෑ. ඌට දෙන්නේ නැහැ එහෙම. නමුත් මේ රටේ එහෙම දෙයක් නැහැ. එහෙම මේ ජනමාධ්‍ය භාවිතා තුළ අපි විසින්ම අපේ වෘත්තියට කරන ඔබට තේරෙන ඇති අපි විසින්ම අපේ වෘත්තියට දෙන වටිනාකම අපි විසින්ම අඩු කරගෙන තියෙනවා. අපිට ඕනම කෙනෙකුට මේ රටේ ජනමාධ්‍යට කතා කරන්න පුළුවන්. ඕනම කෙනෙකුට තමන් නොදන්නා විශේෂේශ්‍රය පිළිබඳ ප්‍රධාන ජාතික පුවත්පතක ලිපියක් පළ කරන්න පුළුවන්, මතවාදයක් පළ කරන්න පුළුවන්. කොහෙද ඉඳින්නේ මෙහෙම? ඉතින් එයට රාජ්‍යයක් මැදිහත් වෙන ඒ විසඳන්න බෑ. ඒ අපේ වෘත්තියට තියෙන අයිතියක්. අපි දැනගන්න ඕන මේ වෘත්තියේ තියෙන ගෞරවය ආරක්ෂා කරන්න නම් ඒකට අදාළ සුදුසුම සහ ඒට නිපුණතාවයක් තියෙන මිනිස්සුන්ට මේ අවකාශය දෙන්න මේ ඉඩකඩ ලබා දෙන්න. එහෙම නැතුව යම් යම් විදිහකින් මේ රාජ්‍ය හෝ පෞද්ගලික කියන එක ප්‍රශ්නයක් නෙමෙයි, ජනමාධ්‍ය කියන සමාජ වගකීමක් එක්ක සමාජයට පුරවැසියට අයිති දෙයක්. එනිසා මේ අවකාශය එහෙම නැත්නම් අපි කියනවා සංඛ්‍යාත, මේවා මහජන සංඛ්‍යාත, මේවා භාවිතා කරනකොට අපිට වගකීමක් තියෙනවා ජනමාධ්‍ය වේදින් විදිහට. මේ සමාජ වගකීම අපතුලයි තියෙන්නේ. එනිසා අපි ඉල්ලීමක් කරනවා මේ රටේ සමස්ත මාධ්‍ය මෙහෙවන මාධ්‍ය වෘත්තිමය භාවයේ සිටින වෘත්තීය මාධ්‍ය වේදින්ට කරුණාකරලා මේ ගැන හිතන්න. ඔබ දකින්න ඇති පහුගිය කාල පරිච්ඡේදයේ විවිධ විෂයන් වලට අදාළ නැති අය තමයි විශාල ඉඩකඩක් මාධ්‍ය වින් වෙන්නේ. මේ ගැන කවුරුත් කතා කරන්නේ විද්වතුන් ගත්තොත් එහෙම ජනසන්නිවේදන ආචාර්ය මහාචාර්ය පමණක් නෙවෙයි, සාමාන්‍ය පුරවැසියන්ට පවා, දැන් සාමාන්‍ය පුරවැසියෝ පවා කතා කරන්න පටන් ගත්තා මේ ගැන. අන්න එතන සංවාදයක් තියෙනවා. එහෙනම් ලොකු අවකාශයක් දෙන අඩුපාඩුවක් තියෙනවා. මෙන්න මේක පොඩ්ඩක් බුද්ධිමත්ව හිතන්න ඕන අපි ආයුත්තේ කොතෙන්ද කියන එක. ඒ නිසා මේ කතිකාව තුළ අපිට අපේ ආරක්ෂාවකුත් තියෙනවා. දැන් හොඳ අවස්ථාවක්. ඒ නිසා එඩ්වින් ආර්දාස මැතිතුමා පමණක් නෙවෙයි අපේ රටේ සමාජ පුරවැසියෝ බොහෝ දෙනෙකුට මේ අවශ්‍යතාවය තියෙනවා. ඒ අවශ්‍යතාවය සපුරා ගැනීම තමයි ඊට මූලිකත් වෙන්න ඕනේ මාධ්‍යවේදීන්ම. ඒ අවශ්‍යතාව හඳුනාගෙන අවශ්‍යතාව ඇති විද්වතුන් ප්‍රාමාණික දැනුම ඇති මේ බොහෝ අය එකතුව මේ කාරණා වැරදි තැන් හඳුනාගෙන නිවැරදි තැනට පත් කර ගැනීම තමයි බලාපොරොත්තු වූ බවට පත් වෙන. ඒ නිසාද අපි මේ වෙලාව වෙන් කරලා දෙන්නේ. දැන් මේ ගැන කතා කරනකොට තව විද්වතෙක් අපි මේ සම්බන්ධ කරගන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මොහමඩ් මහේෂ් මහත්මයා. එතුමත් මේ කාරණාව පිළිබඳව වැඩි පැහැදිලි කිරීම ඔස්සේ නිවැරදි කාරණා ජනගත කරන්න සමාජගත කරන්න බොහෝ වෙහෙසක් දරන අපේ විද්වතෙක්. අයිබෝවන් සුබෝදයසනක ආචාර්යතුමනි. අයිබෝවන් නුෂා මහත්මයනි. අපි කැමති ඔබතුමන්ගේ අදහස් මේ වගේ වැදගත් වේදිකාවකට එකතු කරගන්න. මොකද මේ මාධ්‍ය භාවිතය ගැන කතා කරනකොට ඔබතුමන්ලත් උත්සාහ කරමින් ඉන්නවා නිවැරදි මාධ්‍ය කලාවක් මේ රටේ ස්ථාපිත කරන්න සමාජ වගකීමත් හඳුනාගෙන යන ගමනකට. ඔබතුමා එකතු කරන කාරණා මොනවද මේ කතාබහට?
මම හිතන්නේ බොහොම ස්තුතියි හොඳ කතිකාවක් අපි ආරම්භ කරලා තින්නේ විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේ බොහොම අපි කනගාටුව සහ අපි ශෝකය පළ කරන එදින ආරිදාස මෙතුමා වගේ ශ්‍රේෂ්ඨ බහුශ්‍රුතයෙක් සම්බන්ධයෙන් විශේෂයෙන්ම මම කියන්න කැමති නුෂා මැදිනේ දැන් අපි දන්නවා වර්තමානයේ අපි ජීවත් වෙන සමාජය පාලනය කරන්නේ මම හිතන්නේ මාධ්‍යෙන් තමයි ඒ කියන්නේ අපි එකට කියනවා මේ ඩෙමොක්‍රසි වෙනුවට මීඩියොක්‍රසි මාධ්‍යවාදය තමයි අපේ සමාජය තුළ දකින්නේ මොකද හේතුව ඒකේ හොඳ පැත්තක් තියෙනවා නරක පැත්තක් තියෙනවා නමුත් අපි දන්නවා දැන් පැරණි සමාජවල හිටපු මිනිස්සුන්ගේ තමුන්ගේ තොරතුරු එදිනදා දේවල් බෙදා හදාගත්තු විදිහට වඩා අද වෙනස් ඉතින් අද වෙනකොට විද්‍යුත් මාධ්‍යයට අමතරව සමාජ මාධ්‍යත් සමාජයට ඇවිල්ලා තියෙනවා අපි බැලුවොත් එහෙම සමාජයේ හොඳ මොනවාද නරක මොනවාද සාමය මොනවාද සංහිඳියා මොකද්ද ගැටුම ජාතිවාදය මේ හැම දෙයක්ම හැමෝටම තමුන්ට ඕන විදිහට කරන්න පුළුවන් මට්ටමක් තියෙනවා ඊළඟ ප්‍රශ්නේ තමයි අපි බැලුවොත් එහෙම දැන් පුවතක් කියන්නේ මොනවද පුවතකට මූලාශ්‍රයක් තියෙනවනะ පුවතකට යම් වස්තු බීජයක් තියෙනවනะ යම් හරයක් තියෙනවනะ යම් කතිකාවක් තියෙනවා නමුත් අද එහෙම නෙමෙයි ඒ කියන්නේ පුවතක්ම තමයි තවත් පුවතක් බවට පත් වෙන්නේ එක තැනක කහෙන් අර දැනගත් තොරතුරක් එහෙම වෙන්න බෑ පුවතක් පුවතක් කියන එක ප්‍රවෘත්තියක් කියන එකට යම් වස්තුවක් තියෙනවනะ යම් ආකාරයෙන් යම් සා යම් අපි කියන මූලාශ්‍රයක් තියෙනවනะ මූලාශ්‍ර නැති පුවත් තමයි තියෙන්නේ ඒ කියන්නේ සමහරවිට බැලුවොත් අපිට දුක හිතෙනවා මේ බ්‍රේකින් නිවුස් උදාහරණයක් ඇරිට අපි දකින වර්තමානයේ ඒ කියන්නේ දැන් ඒ කියන්නේ පුවත් යාලාගේ ප්‍රවෘත්තිය මැද්දෙන්ම තවත් බ්‍රේකින් නිවුස් එකක් දානවා එතකොට ප්‍රවෘත්ති ඇති වැඩක් නැහැනේ එතකොට තමන්ගේ ප්‍රධාන පුවත මැද්දෙන්ම විශේෂ පුවතක් දානවා කියන්නේ අපිට ඒ ප්‍රවෘත්තියම විහිළුවක් බවට පත් වෙනවා නමුත් මොකද ඒ පුවත කියන්නේ ඇමතිවරයෙක් එක්කෝ මොන හරි කරලා එහෙම නැත්නම් තවත් මොන හරි දෙයක් පොඩි දෙයක් හොයාගෙන එතකොට ඒනකින් පේනවා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය තුළ සමහර වෙලාවට පුවත් වලට වටිනාකමක් නැහැ. ඒ සමහර වෙලාවට අපි දන්නවා අපිට දුක හිතන. දැන් කියන්න ඕන දේවල් නෙමෙයි කියන්නේ. දැන් අපි කිමු කොරෝනා රෝගියාගේ ජාතිකත්වය, ඔහුගේ මූණට කැමරා වෙල්ල කිරීම, එහෙම නැත්නම් යුවලක් විදිනසා ගැනීමන විදිය, භික්ෂුන් වහන්සේ කෙනෙක් දළදා මාලිගාව ඉස්සරහා ගෙන තියාගත්ත විදිය. ඒතකොට මේ මුලින්ම අපි දැකලා තියෙනවා සමහර මාධ්‍ය ආයතන එක්කෙනෙක් තව කෙනෙක්ගේ බෙල්ල මෙරිකන එක වීඩියෝ කරලා ඉස්සල්ලාම ෂෙයා කරනවා. එතකොට තරඟේ තියෙන්නේ. තමුන්ගේ ප්‍රවෘත්තිය, තමුන්ගේ තොරතුරු ඉක්මනට සමාජයට මොදවා හරින්න ඕන කියන ඒ තරඟේ තියෙන. ඒ කියන්නේ පුවත් ආයතන සහ එහෙම නැත්නම් ප්‍රවෘත්ති ආයතන ඒ කතරූලා එයාලගේ පිටිපස්සේ තියෙන යම් දේශපාලන ආර්ථිකය. අපි කියන පොලිටිකල් ඉකොනොමියක් තියෙනවා. ඔවුන් බලන්නේ ඔවුන් තමයි සමාජය පාලනය කරන්නේ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් ගලුවත් අපේ පැත්තෙන් බැලුවත් රාජ්‍ය පාලකයන් හදන්නේ. එතකොට ඒකෙන් පේනවා අපේ සමාජයේ මිනිස්සුන්ට අද වෙනකොට ප්‍රවෘත්ති පිළිබඳව තොරතුරු පිළිබඳව යම් කලකිරීමක් තියෙනවා. මොකද එකම ප්‍රවෘත්තිය මාධ්‍ය ආයතන හතරක් පහක් එක් වෙනස් විදිහට ප්‍රචාරය කරනවා. එතකොට මේකෙන් පේන්නේ අපි කියන යථාර්ථය ප්‍රතිනිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ යථාර්ථය කියලා ගන්න නැහැ. යථාර්ථයක් හදනවා කෘතිමව හදපු යථාර්ථයක් තමයි සමාජගත කරන්නේ. දැන් උදාහරණයක් අරගෙන බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් එකම ප්‍රවෘත්තිය එකම මාධ්‍යයකයි මාධ්‍ය පහක පස් විදිහකට ප්‍රචාරය කරනවා. ඒකෝට ඒකෙන් පේනවා සමාජය තුළ අද මාධ්‍යවේදීන් බොහෝ දුරට එහෙම නැත්නම් මාධ්‍ය ආයතන වගකීම් විරහිතව තමයි කටයුතු කරන්නේ. ඔවුන්ට ආචාර ධර්ම එහෙම නැත්නම් සමාජයේ යහපැවැත්ම ගැන අවබෝධයක් නැහැ. එක පැත්තකින් ඒක. දැන් අනිත් පැත්තෙන් අපි සමාජ මාධ්‍ය බැලුවොත් එහෙමනේ. මිනිස්සෙක් රාත්‍රියේදී දුටු හීනයක් එහෙම නැත්නම් තමුන්ගේ හිතට පහළ වෙච්ච පෞද්ගලික සිතුවිල්ලක් ඊළඟ දවසේ උ සමාජයට මුදවා හරිනවා. ඒතොර ඒක ඔස්සේ සමහර වෙලාවට සමාජය තුළ ගැටලු ඇති වෙනවා. මිනිස්සු කවදාවත් නොතිදුව ආකාරයට වාර්ගික ප්‍රශ්න ජන වාර්ගික මේ මං හිතන්නේ 80 ගණන්වල 90 ගණන්වල මෙහෙම මිනිස්සු අතර ජාතිවාදයේ තිබුණේ නැහැ. වර්ගවාදයේ තිබුණේ නැහැ. නමුත් අද වැඩි වෙන්න එක හේතුවක් තමයි මාධ්‍ය විශේෂයෙන්ම. විශේෂයෙන්ම මාධ්‍ය අද කරන්නේ එකක් තමයි බලයට අවශ්‍ය කරන පසුබිම හදා දෙන එක සමාජ මාධ්‍යත් ඇතුළත්ව. ඊට පස්සේ තමුන්ගේ ව්‍යාපාර කටයුතු කරන්න යන. ඒ කියන්නේ මාධ්‍ය ආයතනයෙන්ම තමයි කියන්නේ මෙන්න මේ පරිශ්‍රණ අනුව ආසියාවේ ලෝකයේ වැඩිම ප්‍රේක්ෂකයෝ පිරිසක් ඉන්න ග්‍රාහකයෝ පිරිසක් ඉන්න අපේ ප්‍රවෘත්තිය මෙන්න මේක. එයාලම පරිශ්‍රණ කරලා එයාලම කියා ගන්නවා එයාලා හොඳයි කියලා. ඒක පුදුම යථාර්ථයක් ඒක. අනිත් පැත්තෙන් අපි බැලුවොත් එහෙම පරිභෝජනවාදී ඒ කියන්නේ මිනිස්සුන්ට ඔලුව උස්සන්න බෑ. ප්‍රවෘත්තිය පටන් ගන්න කලින් ප්‍රවෘත්තිය මැද්දේ ප්‍රවෘත්තිය කියවන මේසෙ උඩක් තියෙන්නේ මොන හරි වාණිජ භාණ්ඩයක්. එතකොට අපිට පේනවා
සාමාන්‍ය පුරවැසියා මොනතරම්නම් අසරණ වෙලාද මේ මාධ්‍ය ආයතනේ. ඉතින් ඒකෙන් පේනවා මේකෙන් අපි ඔවුන්ව මොදවා ගන්නද යම් ආකාරයක කටයුත්ත කරනවා. මාධ්‍ය ආයතන වලට අපි දොස් කියනවා නෙමෙයි, ඔවුන් යම් ආකාරයකට ඔවුන් දන්නේම නැතුව ඔවුන් මේක ගොදුරු බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම බලය කියන දේශපාලන ව්‍යාපෘතියට සහ අනිත් එක තමයි මේ ආර්ථික පැත්තෙන් විශේෂයෙන්ම මේ වාණිජකරණය, එහෙම නැත්නම් අපි කියනවා මේ පරිභෝජනවාදය. ඒ කියන්නේ පුවත්වලට තියෙන දේශපාලන වටිනාකමුයි ආර්ථික වටිනාකමුයි සමාජය පිළිබඳව, සාර ධර්ම පිළිබඳව, මනුෂ්‍යත්වය පිළිබඳව අගයක් නැහැ. ඉතින් ඒ නිසා මේ දේ තමයි මට විශේෂයෙන් කියන්න පුළුවන්. මම කාටවත් චෝදනා කරනවා නෙමේ, ලංකාවේ සමාජය තුළ ගැටලු ප්‍රශ්න තමයි පෙන්වන්න හදන්නේ, හොඳ දේවල් පෙන්වන්නේ. දැන් උදාහරණ බැලුවොත් එහෙම සිංහල දෙමළ මුස්ලිම් අතර තියෙන හොඳ සම්බන්ධතාවයන් පෙන්වන්නේ නැහැ, යහපත් දේ අයහපත් දේ තමයි පෙන්වන්නේ. ඉතින් ඒ නිසා අපි කියනවා යහපත් දේ පෙන්වලා සමාජ ඉස්සරහට අරන් යන්නේ ඔවුන්ගේ වගකීමක්. ස්තුතියි ආචාර්යතුමනි. අපි සම්බන්ධ කරගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මොහොමඩ් මහේෂ් මහත්මයා. අපි කතා බහ කරමින් ඉන්නේ මේ මාධ්‍ය භාවිතය තුළ මේ සමාජ වගකීම හඳුනා ගැනීමෙන් ඉදිරියට යන කතා බහක්. ඔය කතා බහ අතරට මේ තව ඇමතුමක් තියෙන, ඔබේ අදහසත් එකතු කරගමු. අයිබෝවන් කතා කරන්න. අයිබෝවන් ගරු මට මෝස්ට් ග්‍රාම වෙනස්සේ අපිට මේ ඉඳගල මාධ්‍යම සමර්පණ කරන්න සිරින්වත් මුල සාකච්ඡා කර යන්නේ. මේ අපේ දැන් පාසල දරුවෝ පොත්තක් කියවන්නේ, කිරුණයක් කියවන්නේ, ස්මාර්ට් ෆෝනයක් අතේ තියාගන්න ලෝකෙන් වැඩ කරනවා. පක්ෂ මේ ඒ දරුවන්ට තියෙන කෙටි දැනුම ඒක මධ්‍යන කරන්න උත්සාහ. අනිත් තමුන්ගේ මතය ප්‍රකාශ කරන පක්ෂයෝ අපක්ෂෝ පක්ෂකායව පක්ෂකාය නොවී කෙලින් කතා ගන්න සරස්තා තිබ්බයි නියම ඇත්තේ. අර මෙත්වා මොට් අජත්මා කිව්වාගේ පස්සේම පුවත්තත් මාධ්‍ය ඒගොල්ලන්ට කියන්නේ පොත්තත් කියවන්න නොකු දැනුම රැස්ට තමයි යනුව කියන්නේ. හිත හිතා කියන්න එහෙම අවස්ථාව වෙන දරුවන් විෂයෙන් මං කියන්නේ. ඒගොල්ලෝ මේ සීමා වෙන්නේ මේ පොලි විෂය පද්ධති විෂය හැම විෂයක් නොකර සම්බන්ධ. හොඳයි, ස්තුතියි ඔබතුමන්ගේ අදහස. පෝල් මහත්මයායි කතා කරේ. ඔව්, ඇත්තෙම ආචාර්ය මහේෂ් මොහොමඩ් මෙතුමා යම්කිසි ඉතාම හොඳ අර්ථකථනයක් කරා එතුමා නිවර්ද තැනකට ගෙනාම. ඒක තමයි සමාජ යථාර්ථය, ජනමාධ්‍ය තුළ තියෙන භාවිතයේ පුරවැසියාට දැනුන දේ. ඒක එහි ඉතාමත්ම වැදගත් යම්කිසි සංවාදයට ලක් කළ යුතු. ඒ වගේම දැන් මේ සංවාදයට ලක් වෙමින් පවතින අවස්ථාවක එවැනි බුද්ධිමතුන්ගේ උගුතුන්ගේ හඬ තමයි වැදගත් වෙන්නේ. එය කතා නොකර සිටීම තුළ තවදුරටත් මේ අධි පරිභෝජනවාදය තුළ තවදුරටත් අර කියන මේ වාණිජකරණය තුළ, එහෙම නැත්නම් දේශපාලන වශයෙන් වේවා, සමාජීය වශයෙන් වේවා, ආර්ථික වශයෙන් වේවා, ඒ කරන වැරද්ද දිගටම කරනවා. ඒකට යම් කිසි විදිහක දැන් නැවතීමේ තිතක් තබා ගන්න ඕන ජනමාධ්‍ය විසින්ම. ඒ කියන්නේ පුරවැසියා ජනමාධ්‍ය ප්‍රතික්ෂේප කරන තැනකට ගිහිල්ලා ඒ එවැනි තැනකට නරක තැනකට යනවට වඩා හොඳයි අපි විසින්ම අපේ වෘත්තිමය භාවය. ඒක ඒ නිසා තමයි කියන වරලත් භාවයක්. ඒ කියන්නේ ආචාර ධර්ම පිළිබඳ දැන් ජනමාධ්‍ය අධ්‍යයනය කරන වෘත්තීය ජනමාධ්‍ය වේදිකට මූලික දෙන දැනුමක් තමයි ඔහුගේ ආචාර ධර්ම පිළිබඳව. ਉਹ පුරවැසියාට වගකීම සම්බන්ධ, ඒ කියන්නේ සමාජ වගකීම පිළිබඳව, ඌට සමාජ සංස්කෘතිය තියෙන පිළිබඳ වගකීම. ඒ නිසා තමයි කියන්නේ ජනමාධ්‍ය ආරක්ෂකයෙක්, ජනමාධ්‍ය සමාජ ගුරුවරයෙක්, සමාජ මණ්ඩපයක්. මේවා අර ඔබ ਉਹ සඳහන් කර ආකාරයට ජනමාධ්‍ය වේදියා පුවත් මවන්නෙකු වගේම ඌ සමාජයේ පිළිබඳව ඉන්න යම් ඉදිරියෙන් ඉන්න පුරවැසියාට වඩා ඉහළින් ඉන්න කෙනෙක් බවට ඔහු තුළ යම් කිසි විදිහකින් තමා පිළිබඳව යම් ඇගීමක් නැත්නම් ඔහු හොඳ ජනමාධ්‍ය වේදිකක් වෙන්නේ. ඒ නිසා අපිට අධි පරිභෝජනවාදී කියන සමාජයක නැත්නම් නව නිබරවාදයේ තුළ, එහෙම නැත්නම් මේ ආණ්ඩුකරණයේ තුළ, එවැනි සංකල්ප තුළ සිට තමාගේ මතේ මෙහෙවන්නේක් බවට පත් වුණොත් එම ඒ සමාජයේ පැවැත්මක් නැහැ. ඒ නිසා ඒ නිසා අපි ගත්තොත් එහෙම 1947 ඉඳන් අර ඇමරිකාවේ හචින්ස් කරන, මොකද අපිට වඩා දැවැන්ත ජනමාධ්‍ය ව්‍යූහයක් තියෙන යුරෝපයේ, විශේෂයෙන්ම ඇමරිකාවේ මේ විෂය පිළිබඳව, එහෙම නැත්නම් ජාත්‍යන්තර යුනෙස්කෝව මැග්‍රයිට් වාර්තාව, ඒ කියන්නේ මේ ලෝකයේ සංනිවේදනයේ තිබිය යුත්තේ කොතනද, ජනමාධ්‍ය විද්‍යා සිටිය යුත්තේ කොතනද, තමාගේ සමාජ වගකීමට දිය යුතු වටිනාකම කුමක්ද, මේ ජනමාධ්‍ය වේදියා විසින්ම සාකච්ඡා කළ යුතු දෙයක් බවට ලෝකෙ පිළිගෙන තියෙනවා.
තියෙනවා. ඒ කියන්නේ ජාත්‍යන්තර යුනෙස්කෝ තුල හචින් කමිෂන් වාර්තාව තුල එවැනි ආකාරයට ඕනෑම රටක ජනමාධ්‍යවේදීන් දැන් අපි ගත්තොත් ආසියා ශාන්තිකර කලාපීය සහයෝගිතා ජනමාධ්‍යවේදීන්ගේ සංගම් මේ සියලු දේවල් අපි වාර්ෂිකව කතා කරනවා. මේ රටක සහ සංස්කෘතික පැවැත්ම සඳහා ජනමාධ්‍යවේදියාගේ යුතුකම කුමක් වේ යුතුද කියන එක ඒ සියල්ල කතා කරලා මෙහි ඇවිල්ලා වෙන දෙයක් කරනවා. එහෙම කරන දේවල් දිහා බලාගෙන ඉන්න පුරවැස හැමදාම ලැහැත්ති නැහැ කියන එකත් කියන්න ඕන. ඒ නිසා තමන් තමන්ගේ වටිනාකම හදාගන්න අපි දේශපාලන සංස්ථාව ඉතාම නිර්දේ ලෙස විවේචනය කරනවා. දේශපාලන සංස්ථාව තුළ සමාජයට අහිතකර මෙමණි මේ වගේ දේවල් එනවා. මේ සංස්ථා කඩාවැටලා මේකට මූලික වග කියන්න ඕනේ දේශපාලන සංස්ථාව කියලා. අපි චෝදනා කරන සමාජ සංස්ථාවට. හැබැයි අපේ ජනමාධ්‍ය සමාජ සංස්ථාව තුළ ඒදී එහෙම වෙනවනම් අපිට තියෙන වටිනාකම කොහොමද? ඒ සමාජ කතිකාවක් විය යුතුයි. දැන් අර ඉහෙලින් ඉන්න කිව්වම පස්සේ අනිත් අයට වඩා අපිට දකින්න ලැබෙනවා මේ ජනමාධ්‍යවේදයට මේ කෙනෙක්ගේ පෞද්ගලිකත්වයට බලපෑම් කරමින් වාර්තාකරණයක් කළ හැකිද? දැන් පහුගිය කාලේ අපි මේ කාරණාව තදින් දැකනවා. ඒ යම් කිසි විදිහකින් මේ රූගත කරන්න එපා කියන ඉල්ලීම කරනකොට කියනවානේ අපි මාධ්‍ය අපිට මේක අයිතිය තියෙනවා. සමහර තැන්වලේ තොරතුරු නිවැරදි තොරතුරු වාර්තා කිරීම සාධාරණ විය හැකි. හැබැයි අපිට දැකලා ලැබුණා කොවිඩ් කාලේදී මේ අනන්‍යතාවයන් හෙළි කිරීමනේ මේ වගේ කාරණා තිබුණා අපි හදාගත යුතු. දැන් අපි තවමත් එහෙම වැරදි වැරදි ඒ වැරදිම කර කර ඉන්න එක තේරුමක් නැහැනේ හර්ෂ මහත්මයා. දැන් අපි මේවා නිවැරදි කරගත යුතුයි. එහෙමනම් අපි මොකද්ද දැන් කරන්න ඕනේ? අපි ඒ ගැන කතා කරන්න සූදානම්. මේ එමතුමත් සම්බන්ධ කරගෙනවා. ආයුබෝවන්. ආයුබෝවන් සුබෝදසනක් විතවද ඉනුසනෝනා වාද්‍යෙන් ජයන්තම මේ කතා කරන්නේ. අද මේ මාධ්‍ය ගැන කතා කරනකොට කතා නොකරම බැරි නිසා මේ කතා කරන්නේ. අද මේ මාධ්‍ය සංනිවේදන විශේෂ ක්ෂේත්‍ර ගැන අධ්‍යයනය කරනකොට මාධ්‍ය තුළ පවත්වා ගත යුතු න්‍යායාත්මක පසුබිම වගේම මේ ව්‍යවහාරික පසුබිම පිළිබඳව සමහර මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන අවධානය යොමු කරනවාද කියන එක මේ තියෙන ප්‍රශ්නේ. දැන් බලන්න අද පවතින සංනිවේදනය ඇතුලේ සංනිවේදන නිර්වචන කියන දේවල් සංනිවේදන ස්වභාවය සංවේදන මූලිකාංග එතකොට සංනිවේදන ආකෘති විෂය මාතෘකා තියනවද? එහෙම නැහැ. දැන් තොරතුරු නිර්වද්‍යතාවය 100%ක් මාධ්‍ය ඇතුලේ තියනවද කියන ප්‍රශ්නේ. තොරතුරු බෙදා හැරනවා, හැබැයි හුමාරු වෙනවා. හැබැයි ඒවා වෙළඳ මාධ්‍ය ග්‍රාහක පෝෂණ වෙලා නැති වෙන ග්‍රාහක පෝෂක ඒවා විල. දැන් සමහර මාධ්‍ය වලින් කරන්නේ ග්‍රාහක පාඩක ශ්‍රාවක ශේෂ්ඨවිත බලපෑම් කිරීමනේ. උන්ගේ බලපෑමට අපි දැන් අහු වෙලා ඉන්නේ. එතකොට මේ ගවේෂණාත්මක මාධ්‍යයක් මේ තියනවද? කේලම් ඕපදූපණ තියෙන පුළුල් ප්‍රජාවකත නිවැරදි තොරතුරු දෙනවද? එහෙම වෙන්නේ නැහැ. අර අපේ මෙතුමා කිව්වාගේ ඒක නොවන තාක්කල් අපින ජනවා සංවේදනය කියන එක මෙහෙම දැන් සංනියක් දැන් තියෙන. මොකද දැන් ගවේෂණාත්මක මාධ්‍යයක් නැහැ කියලා කියන්නේ මොකද මේ පුළුල් ප්‍රජාවකත කේලම් ඕපදූපණ ආද තියෙන්නේ තමන් මිනිසුන්ගේ පංචේන්ද්‍රිය දුබල කරන වුන්ට අනිසි බලපෑම් කරන ශබ්ද අකුරු හා රූප ඇතුළත් කරන සංකේතාත්මක හුමාරුවක් නේ. මේකන සිග්නල් හුමාරුවක් විතරයි. විවිධ ප්‍රතිග්‍රාහක සම්ප්‍රේෂණ උපකරණ තියෙනනේ ට්‍රාන්ස්මිටර්ස් වලින් කියන ක්‍රියාකාරීත්වයක්. ඉතින් මේ ජන සංවේදන කියලා කියන්නේ ඔන්න ඕක මේ රටේ මේ. හොඳයි ජයන්ත මහත්මයා, බොහොම ස්තුතියි. එහෙමනම් ඉතින් මේ කාරණා වෙන තැනකට අපි පත් කරගත යුතුයි. ඔව්, ඇත්තටම ඒක තමයි. දැන් අපිට කියන්නේ යම් කිසි විදිහකින් අපි කාල පරිච්ඡේදයක් පසු කරලා හරි. ඒ කියන්නේ දැන් අපිට මේ කියන එක 1990න් පස්සේ අර මාධ්‍ය බහුලකරණ වීම තුළ අර මුලින් කිව්වා වගේ රාජ්‍යයක් කැමති නැහැ ඇත්ත වශයෙන්ම මේ කියන නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී තුළ තියෙන මහජනයා වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය සඳහා යම් ආකාරකින් නීතිමාලාවක් හෝ වෙනත් ආකාරකින් මේ ආකෘතියක් හඳුන්වා දීමට රජයට තියෙන්නේ මේ පිළිබඳව මාධ්‍යයට යම් කිසි නිවැරදි විදිහට පුරවැසි මාධ්‍යයක් විදිහට භාවිතා කරලා මේ පුරවැසියාගේ අපේක්ෂාවන් ඉෂ්ට කරන මාධ්‍යයක් බවට පරිවර්තනය විය යුතුයි කියන අදහස විතරයි තියෙන්නේ. ඒ නිසා මාධ්‍ය ලෝකයේ මාධ්‍ය වේදීන්ගේ මේ සියලු ආචාර ධර්ම සහ වෘත්ති ගුණාත්මක භාවයන් සංවර්ධනය කරගෙන තින්නේ මාධ්‍ය වේදීන් විසින්ම එකතු වෙලා. එනිසා ඒක දැන් අර මම උදින්ම සඳහන් කරා වගේ ආසියානු සංස්කෘතික කලාපීය ජනමාධ්‍ය වේදින්ගේ එහෙම නැත්නම් මේ විද්‍යුත් මාධ්‍ය වේදින්ගේ මෙහෙම සංගම් තියෙනවා. ඒ වගේම අර ඇමරිකාව යුරෝපේ ගත්තොත් එහෙම ආකෘති තියෙනවා. ඒ වගේම ඉන්දියාව ගත්තොත් එහෙම ඉන්දියාව මේ ඉන්දියාවේ විශාල ජනමාධ්‍ය වේදින් පිරිසක් සින්න රටක් එහි යම් මහ වෘත්තිමය භාවයක් ආරක්ෂා වෙලා තියෙනවා. ඒ රජියක් මැදිහත් වෙලා කරන දෙයක් නෙවෙයි. නමුත් මාධ්‍යයට උමන දැන් මාධ්‍ය වේදින්දම තමන්ගේ වෘත්තිමය භාවය සහ තමන්ගේ ප්‍රමිතිය පිළිබඳව අභිමානයක් ගෞරවයක් තමන්ට නැත්තම්
එතන ලොකු ගැටලුවක් තියෙනවා. ඒ නිසා මේ අපි මාධ්‍ය කියන එක වගේ කියන අදහස් ඒවා සරල විදිහට අපිට අර්ථ දක්වන්න බෑ. ඒ නිසා තමයි ඊට නිශ්චිත වශයෙන්ම ප්‍රායෝගික පුහුණුව මෙන්ම වෘත්තිමය පුහුණුවක් ජනමාධ්‍ය වේදිකට තිබිය යුතු වෙනු. අපි අනිකුත් සමාජ සංස්ථාවන් ගැන වෘත්තිමය භාවයෙන් කතා කරනවා. අපි ගත්තොත් එහෙමද, අපේ රටේ ගත්තොත් එහෙම වෘත්තීය කුසලතාවයන් දවසින් දවස යම්කිසි ප්‍රමිතිකරණයකට ලක්වෙමින් පවතිනවා. යම් යම් වෘත්තියන් ඕනම කෙනෙකුට කරන්න බැරි මට්ටමකට අද හඳුනාගනිමින් පවතිනවා. රූපලාවන්‍ය වෙන්න පුළුවන් විවිධ වෘත්තිමය ගත්තොත් එහෙම, ඉලෙක්ට්‍රිෂන් අපි ගත්තොත් එහෙම, ඒ වගේ ඉංජිනේරුමේ තාක්ෂණ පැත්තෙන් අපි ප්‍රමිතිකරණයට ලක්වෙමින් සිටින්නේ. ඒ නිසා අපි විසින් අපේ සංවිධාන ව්‍යුහයක් තුළ වෘත්තිමය භාවය සුරක්ෂිත කර ගැනීම සඳහා කතිකාවකුත් එක්ක යම් නිශ්චිත ක්‍රමවේදයක් මේ පුහුණුව කෙසේ විය යුතුද ඒ ජනමාධ්‍ය වේදින්ම යෝජනා කරමින් වෘත්තිමය සංවිධානය තුළ මේ ප්‍රමිතිකරණයට ලක් නොවී මේ නොවුනොත් යම් ආකාරයකට තව අවුරුදු පහක් විතර යනකොට අපි ඉන්න තැන පිළිබඳව සමාජයේ අපි දිහා අවඥාවෙන් බලන තැනකටපත් වෙනවට වඩා මේ වර්තමාන පසුබිම අවබෝධ කරගෙන අපේ වෘත්තියත් යම්කිසි මට්ටමකට පිළිගත යුතුයි කියන මට්ටමකට අපි සකස් කර ගැනීම සඳහා අර තියෙන සාකච්ඡා ස්වයන් අධ්‍යයනයකින් ස්වයන් විවේචනයකින් අපේ වෘත්තිමය භාවය තුළ වෘත්තිය සංවිධාන හරයේදී කළ යුත්තේ. ඒ නිසා පුරවැසියාගේ පැත්තෙන් අපි විවේචනය කරන්න ප්‍රථම අපි විසින් මේ ක්‍රමවේද සකස් කරගත යුතුයි කියන එක තමයි මගේ පෞද්ගලික අදහස. දැන් ඒ වෙනුවෙන් කියන කතිකාවත තුල ඔබතුමාත් නියෝජනය වෙනවනේ බොහෝ තැන්වල, කොහොමද තියෙන ප්‍රවණතා? ඇත්තෙන්ම මේ පිළිබඳව අපි සමීක්ෂණාකාරයෙන් එහෙම ඒ වගේම ජනමාධ්‍ය වේදින් අතර ප්‍රවීණ පුවත්පත් කතුවරුන්ගෙන් පුවත්පත් කලාවේදින්ගෙන් ඔවුන් අතර විශාල ඉල්ලුමක් තියෙනවා. කරුණාකරලා මේක දැන් මේ ඇති අපිටත් ඉවසුව ඇති කියන වගේ කතාවක් තමයි ඔවුන් කියන්නේ. මේ වැරදි කරන ඒවා මේ අපේ account නැත්තම් අපේ ගිලුම තමයි බැර වෙන්නේ කියන එක. ඒ නිසා පිළිගත් මාධ්‍යවේදීක් එකට කැමති නැහැ. ඔහුට ඉතාම හොඳ වෘත්තිමය භාවයක් තියෙනවා. ඔහුට මහා දැනුම් පරිචයක් තියෙනවා. ඔහු අපි ගත්තොත් එහෙම ඉංග්‍රීසි පුවත්පත් ඒවා සිංහල පුවත්පත් සතියන්තහා ජාතික පුවත්පත්වල කටයුතු කරන මාධ්‍යවේදීන් ඔහු ඉතාම දැනුවත් භාවයකින් කරන පිරිසක්. ඔහු නොදැනුවත් භාවයෙන් කරන අය නෙමෙයි. විද්‍යුත් මාධ්‍යවල ඇතැම් අංශ තියෙනවා යම් යම් ආකාරයෙන් පෝෂණය විය යුතුයි. ඔවුන්ගේ දැනුම පෝෂණය කළ යුතුයි. ඔවුන් ඔය තවදුරටත් ඔය මට්ටමකට ඔය මට්ටමින් පවත්වාගෙන යා යුතු නැහැ කියන එක තමයි ඇත්තරම පුවත්පත් කලාවේදීන්ගේ පැත්තෙන් තියෙන අදහස්. අපි මේවා සමාජ සමීක්ෂණාකාරයෙන් ඔවුන්ගේ තොරතුරු එක්ලස් කරගැනීමේදී ඔවුන්ගේ අද ලොකු උනන්දුවක් ඇතිව තනවා. කරුණාකරලා මේක කරන්න. මොකද සංවිධාන ගත්තොත් එහෙම ලංකාවේ වෘත්තිමය සංවිධානයේ බලගතුනේ ඉන්දියාවට හා සාපේක්ෂව. ඉන්දියාවේ වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමය කියලා කිව්වොත් ඉතා බලවත් සංවිධානය. අපේ රටේ බලවත් නැහැ කියලා අපි සංඛ්‍යාත්මක වගේම තව අපේ රටේ ඇත්තරම සමහර අය මේ වෘත්තීය සංවිධාන වලට දැන් නීති ලංකාවේ ගත්තොත් එහෙම ශ්‍රී ලංකා නීති සංගමයේ ගත්තොත් එහෙම එහි හැම නීති චෙක්ම එහි සංගමයේ සමාජිකත්වයේ දරන වෛද්‍ය සභාවේ වෛද්‍ය සමාජිකත්වයේ දරන මාධ්‍යවේදී තමන් කැමැත්තෙන් තමයි ඒ සමාජිකත්වය ගන්න. ඒ නිසා එවැනි වෘත්තිමය භාවයක් අපි සකස් කළ දෙන්න අන්න එතෙන්දී රජය උදව් කරන්න කැමැති. ඇත්තටම රජයේ අපේක්ෂාවක් තියෙනවා මාධ්‍යවේදියන්ගේ සුභසාධනය. අපි හිතමු ඔවුන්ට පාඨමාලා සංවර්ධනය විශේෂයෙන් අපේ ජනමාධ්‍ය අමාත්‍යංශය ගත්තත් මාධ්‍යවේදීන්ගේ වෘත්තිමය භාවයේ දියුණු කිරීම සඳහා විශාල මුදලක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරනවා. ඔහුගේ සුභසාධනය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරනවා. මෙන්න මේක තවදුරටත් මාධ්‍යවේදීන්ගේ සංවිධාන සහ මාධ්‍යවේදියාගේ ඉල්ලීම මත තවදුරටත් රජයේ කැමැත්තෙන් සිටිනවා ඒ කාර්යයට අත දෙන්න. අන්න ඒක අද සමාජ කතිකාවබ්බාට පත්ව තියෙන විශේෂයෙන්ම පසුගිය කාල පරිච්ඡේදය ගත්තොත් අපේ වර්තමාන ජනමාධ්‍යමත්තුමා ඒ වගේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමා බොහොම ප්‍රශස්ත මට්ටමක සුබදායි තැනක ඉන්නවා. ඒ මාධ්‍යවේදියාව සංවර්ධනය කිරීම සඳහා රජයෙන් විය යුතු කොටස නොපිරිහෙලා ඉටු කරන්න ඒ සමාජ කතිකාව තියෙනවා. ඒ නිසා ජනමාධ්‍යවේදීන්ට අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලන්නේ අපේ වෘත්තිය සඳහා ඔබ යම් කෙසේ මේ සඳහා යෝජනා කරන වැඩපිළිවෙලකට යම් ඉහළම පිළිගැනීමක් ලබා දෙන්න ඉහළම සැලකීමක් කරන්න ඔබේ වෘත්තිය සංවර්ධනය කරන්න ජාත්‍යන්තර අධ්‍යක්ෂින් හෝ ජාත්‍යන්තර පුහුණුව එවැනි ක්‍රමවේදයන් වලින් ඔබට යම් කෙසේ අපහසුතාවයක් තියෙනවා නම් ඒ සකස් කර ගැනීම සඳහා යම් කෙසේ කතිකාවක් මේ වෙනට ආරම්භල තියෙනවා. විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු විද්වතුන් ඒ කියන කතිකාව ඉන්නවා මේ වෙනකොට. ඒ කතිකාවතට මේ කොහොමද මේ සමාජයේ පුරවැසු මොන වගේ දායකත්වයක් ලබා දුනොත් වටිනවද? ඉතාලම වටිනවා. මං හිතන්නේ පහුගිය කාලේ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්තුමත් කිව්වා කරුණාකරලා ඔබේ යෝජනා තීරණ මේ ඔබට තියෙන අත්දැකීම් විශේෂයෙන්ම ඔබ ජනමාධ්‍යෙන් අත්විඳපු සහ අත්දැකපු අත්දැකීම් තීරණ කරුණාකරලා අපිට එවන්න ඔබේ හොඳ යෝජනා ඔබේ අදහස් ඒවා සැලකිල්ලට අරගෙන අර විද්වත් කමිටුවක් මගින් ඒ වගේම ජනමාධ්‍ය වේදින්ගේ නියෝජනත්වයෙන් ජනමාධ්‍ය පුවත්පත් කතෝරුන්ගේ
සියලු දෙනාගේ එකඟත්වයේ මත අපිට එවැනි යෝජනා සලකා බැලිය හැකි ඒ නිසා කරුණාකර ඒවා අපිට ලබා දෙන්න කියන ඉල්ලීමත් ඇත්ත වශයෙන්ම ජනමාධ්‍ය අමාත්‍යංශය පැත්තෙන් පසුගිය කාල පරිච්ඡේදයේ සමාජගත කරා ඒ වගේම විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේදී කතා කරලා තිනවා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේදී මේ ගැන සාකච්ඡා කරලා තිනවා පුවත්පත් මණ්ඩලයේ යම් ආකාරයකින් මේ සඳහා ඒ කියන්නේ ජනමාධ්‍ය අමාත්‍යංශත් එක්ක ඒකාබද්ධ වෙලා ඒ සමාජ කතිකාවට යම් කිසි ආරම්භයක් ලබා දීලා තිනවා ඒ නිසා සුබදායිතනක මේ වෙලාවේ ඉන්න හින්දා පුරවැසියාගේ පැත්තෙමුත් මේ විවේචනය කර කරම හැමදාමර සමාජ මතවාදයකට පහර දෙනවට වඩා යම් ආකාරයෙන් එය සමාජ විවසනයක් බවට පත් කර ගන්නට වඩා මේ වෙලාවේ ඉදිරිපත් වෙලා පුරවැසියාගේ බලය තමයි ජනමාධ්‍ය වුණත් අපි කරන්නේ සමාජයක් වෙනුවෙන් පුරවැසියාගේ අයිතීන් සහ වගකීම් තමයි ඉෂ්ට කරන්නේ පුරවැසියා කියනවා නම් මෙයයි විය යුත්තේ රසවින්දනයේ කොතනද තිබියුත්තේ සිනමාව කොතනද තිබියුත්තේ ජනමාධ්‍ය අධ්‍යාපනය කොතනද තිබියුත්තේ ඒ වගේම ජනමාධ්‍ය වේදී ආචාර ධර්ම මේ සියලු දේවල් පිළිබඳ පුරවැසියා දරන අදහස ජනමාධ්‍ය ප්‍රතිපෝෂණය බවත් අමතක කළ යුතු නැහැ මේ ප්‍රතිපෝෂණය සමග ගමන් කරනවා මිසක් ජනමාධ්‍ය ආයතනයකට හෝ ජනමාධ්‍ය පෞද්ගලික අදහසක් මත පමණක් මෙහෙවීම මේ සමාජ සංකේත මහජනතාව නිසා මම කියන සදාචාරාත්මක වශයෙන් එතන ප්‍රශ්නයක් දෙනවා ඒ නිසා අපි සවන් දී යුතුයි පුරවැසි මතයට වැරද්ද හැමදාම වෙනකොට ඉවසීම කියන එක පලාවා හැරෙනවා ඒ නිසා ඒ වැරද්ද කතා බහ කරමින් ඉඳලා හරියන්නේ නැහැ වඩා නිවැරදි තැනකට පත් කරගත යුතුයි ඒ නිසා අද අපි කතා බහ කරේ එඩ්වින් ආරීදාස මහත්තයා වගේ ජීවිත කාලේ පුරාම දුක මහන්සියෙන් මේ ගොඩනගන්න හදපු යහපත් මාධ්‍ය කලාවක තවමත් අපි මේ මම්මුලා වෙලා ඉන්නවා නම් මේ 60 දශකයේ නිර්මාණය වුණු මාධ්‍ය කලාව තුළ අපි තවමත් මම්මුලා වීමින් මේ ගැන කතා බහ කරමින් ඉන්නවා නම් කවදද අපි වඩා නිවැරදි වෙන්නේ දැන් ලෝකයේ මේ නිවැරදි කලාවකට යනවා නම් අපි තවමත් කතා බහ කරමින් ඉන්නේක ප්‍රමාණවත්ද අපි ඒ නිසයි අද මෙවන් වුණු කතා බහකට එකතු වෙන්නේ අපි වෙනුවෙන් අද ආරාධනා කරා ජනමාධ්‍ය සමාජ විද්‍යා හා දේශපාලන විශ්ලේෂක ජනසන්නිවේදනය විෂය පිළිබඳ බාහිර කතිකාචාර්ය ටවර් හෝල් රංගහල පදනමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජාතික මාධ්‍ය පදනමේ ලේකම් ශාස්ත්‍රපති හර්ෂ බී අබේකෝන් මහත්මයාට ස්තුතියි ඔබතුමන්ට අපි තව දවසක හමුවෙමු දැන් වැරදි ගැන කතා කරන්න නෙවෙයි ඔය වැරදි නිවැරදි කරන්න මේ හදලා තියෙන සමාජ කතිකාවතේ අලුත්ම තත්ත්වය කොහොමද කියලා දැන කියා ගන්න. නිෂ්පාදන සහය ඉනෝකා ගමගේ මම ඉනෝෂා වී බැද්ද ප්‍රාර්ථනා කරනවා ඔබට මට අපි හැමෝටම යහපත් වූ මාධ්‍ය කලාවකට හොඳ හෙට දවසක් උදා වේවා කියලා. බොහොම ස්තුතියි. ජන දිවි මඟ සරු කරනා දැනගත යුතු තේබුමා නැන පහන් පුබුදුවනා සාර ප්‍රභාගිර